ප්‍රස්පර් නෞකා අනතුරෙන් වන්දි මුදල් මෙතෙක් අය කර ගැනීමට නොහැක වීම සම්බන්ධයෙන් වගකීම්ත්තන් සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වා රටට හෙළි කිරීමටත් වන්දිය කඩිනමින් ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු කළ යුතු බවට මෙම සභාවට යෝජනා කර සිටින්. එක්ස්ප්‍රස්පර් නෞකාවේ වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු සම්බන්ධ යෝජනාව මේ සභාවේ සාකච්ඡාවකට භාජනය කළ නොහැකි කාරණයක් බව මම ඔබතුමාට මුලින්ම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිනවා. ස්ථාවර නියෝගවලත් පැහැදිලි ලෙස සඳහන් කරලා තියෙනවා අධිකරණයක විනිශ්චයට භාජනය වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණයක් අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ නැගිය නොහැකි බව. පාර්ලිමේන්තුවේදී මහජන නියෝජිතයෝ සාකච්ඡා කරනවා මේවා මාධ්‍යයට යනවා. ඒකට මේ පිළිබඳව රටේ ජනතා මතයක් ඇති වෙනවා. විනිසුරවරුන්ගේ මනසට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ගේනක ඉන්නේද මගේ තර්කේ කියලා ඉවර නැහැ. මොකද ඔච්චර හදිසිය? මොකද හදිසිය? මේක පාර්ලිමේන්තුව මේක මොන්ටිසෝරියක් නෙවෙයි. වාඩි වෙන්න. හැදෙන්න ඉගෙන ගන්න. පාර්ලිමේන්තුව හැසිරෙන්න ඉගෙන ගන්න. මට අවස්ථාවක් තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධව අපි නීතිපතිතුමා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් සිංගප්පූරු මහ අධිකරණයේ HC ඇලෛරක් OC 249 ඇලෛරක් 2023 කියන නඩුව අප්‍රේල් මාසේ 25 වෙනි දින ගොනු කරලා තියෙනවා. මේ නඩුව ගොනු කරලා තියෙන්නේ අපේ රටට වෙච්ච අලාභ විදියට ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක මුදලක් අපිට අය කරගන්න ඒ නඩු කටයුත්ත සිංගප්පූරු මහ අධිකරණයේ දැන් විභාග වෙමින් පවතිනවා. ඊයේ දිනේ නඩුව කැඳෙව්වා. නැවතත් 15 වෙනි දිනට නඩුව නියම කරලා තියෙනවා. අධිකරණ තීන්දුවලට බලපාන ආකාරයට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ වගකීමකින් තොර ප්‍රකාශ සිද්ධ කළා. ඒක නිසා දැන් අපිට දැනටමත් අපේ රටට අගතියක් සිද්ධ වෙලා තියෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් බලපෑම් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විදිහට අජිත් මාන්නප්පෙරුම මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ සභාගමේ කාරක සභා කමිටුවට කැඳෙව්වා. නීතිපති දෙපාර්තමේන්තුව, මීපා ආයතන විශේෂඥ කමිටුවේ සමාජිකයන්, විත්තිය වෙනුවෙන් අයිතිවාසිකම් බලන නැව් සමාගම සහ රක්ෂණ සමාගම වෙනුවෙන් කටයුතු කරන නීතිඥවරු 6 දෙනෙක් කැඳෙව්වා ඒ ආංශික කාරක සභාවට. මටත් ආරාධනා කරපු නිසා ගියා. මම දැනගෙන නෙවෙයි ගියේ. හැබැයි ගියාට පස්සේ මට පුදුම හිතුණා මේක පාර්ලිමේන්තුවක්ද කියලා. නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා විත්තියේ නීතිඥවරු තියාගෙන ඔබලා කොහොමද වාර්තාව හැදුවේ? විශේෂඥයන්ගෙන් ප්‍රශ්න කරනවා නීතිපතිවරයා මේකට පිළිතුරු දුන්නොත් නීතිපතිවරයා කොහොමද නඩුවක් ගෙනියන්නේ? මම දැඩිසේ කියා සිටියයි නීතිඥවරුන් 6 දෙනා මෙතනින් ඉවත් කළ යුතුයි කියලා. ඒ නිසා 6 දෙනා ඒ 6 දෙනා ඉවත් කරා. එතකොට කථානායකතුමනි මේක නඩුවට බලපාන්නේ නැද්ද? මම අභියෝග කරනවා පුළුවන් නම් කවුරු හරි කියන්නේ එකෙන් අගතියක් සිද්ධ නොවුණාද කියලා. අපේ රටේ නීතිය අපේ රටේ අධිකරණය ගැන විශ්වාසයක් නැති නිසා සිංගප්පූරුවේ මේ නඩුව පැවරුවයි කියලා කරනු ලබන ප්‍රකාශය මේ රටට රෙහිව කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් කියලා මම පැහැදිලිව සඳහන් කරනවා. කරන්න කියලා. පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉදිරිපත් කරන්නේ. ඉන්න. ඒක ඉවර කරනකන් ඉන්න. අගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ඉවර නැතුව කොහොමද ඔයගොල්ලෝ පොයින්ට් ඔෆ් ඕඩර් එක නගන්නේ? රටට රෙහිව ද්‍රෝහිකම් කරන්නේ මේ. ඒකත් පොයින්ට් ඔෆ් ඕඩර් එක. ද්‍රෝහියෝ. සද්දේ දාලා මාව නිහඬ කරන්න බෑ. තමුන්නාන්සේලා බිරුවයි කියලා මේක නතර වෙන්නේ නෑ. අපි හදපු ස්ථාවර නියෝග පිළිගන්නේ නැත්තම් අපි හදපු නීතියට පටහැනිව මේ පාර්ලිමේන්තුව ක්‍රියා කරනවා නම් අපිට පුළුවන් මේ රටේ ජනතාවට නීතිය ඇතුළත කටයුතු කරන්න කියලා කියන්න. යම් හේකින් මේ පිළිබඳව විවාදයක් තියෙනවා නම් මේ ඉල්ලීම කරන දේශද්‍රෝහී කණ්ඩායම ඇතුළත මගේ නම ඇතුල් කරගන්න මම සූදානම් නෑ. ඒක නිසා ඔබතුමා විවාදයක් තියෙනවා නම් මම මේ විවාදෙට සහභාගී වෙන්නේ නෑ කියලා ඔබතුමාට ගෞරවයෙන් ප්‍රකාශ කරමි. මේක ඊයේ පක්ෂ නායක රැසීමක් තියලා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයෙන් ගෙන යෝජනාවක් මේක. ඒක බාධාවක් නෑ. අද දවල් දෙකට කරු කතානායකතුමා කෝප් කමිටියට කැඳවලා තියෙනවා මීපා ආයතනේ. ඒකේ කතා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේවා මාධ්‍ය වලට යනවා. මේ අමාත්‍යාංශය අයිති වෙන්නේ ප්‍රසන්න රණතුංග මැතිතුමාට. ප්‍රසන්න රණතුංග මැතිතුමා මේ සම්බන්ධව කිසිදු කැබිනට් පත්‍රිකාවක් මේ වෙනතුරු ඉදිරිපත් කළා නැහැ. මීපා ආයතනේ තියෙන තුමාගේ යටතේ සමුද්‍ර දූෂණයේ පිළිබඳ අධිකාරිය තියෙන තුමාගේ යටතේ මේක කැබිනට් අමාත්‍යවරයා මම මේක ගැසට් කරලා තියෙන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇමතුමාගේ යටතේ. මේ පිළිබඳව අපි කැබිනට් පත්‍රිකා 3ක් හෝ 4ක් පහුගිය කාල සීමාව තුළ මා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි මේ සිංගප්පූරු සමාගමත් එක්ක යන්න ඕනි කියන කාරණාවට අපි එකගතවී උනේ. ආණ්ඩුවක් හැටියට අපි කිසිම අවස්ථාවක හොරකමක් වංචාවක් වහනවා නම් වහන්න ඉඩ තියන්නේ නැහැ. අධිකරණ ඇමතුමා කියන කාරණාවේ එකක් තියෙනවා. මොකද අපෙන් ගන්නා වූ යම් යම් පොරොත්තුරු පදනම් කරගෙන ඒ ආයතන විසින් ඒක අපේ පැත්තටම හැරෙව්වොත් මේ
නඩුවෙන් අවාසියක් විය හැකි කියන සැකේ මත තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. එහෙනම් සිලෙක්ට් කමිටි එකක් නවත්තන්න. ඔව් වෙනම කමිටුවක් පත් කරලා ඕ ෆර්ම්ස් වලින් එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කැඳෙව්වා. ඒකට දේශපාලඥයෝ කවුරුවක්වත් සම්බන්ධ වුණේ නැහැ. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. 2021 සිද්ධ වෙච්ච දේවල්. අධිකරණයේ දැන් නඩුවක් පවතිනවා කියලා විජේදාස රාජපක්ෂ මහත්මයා තර්කයක් ගේනවා. හැබැයි මේ අර දෙබරට ගල් ගහනවා වගේ විජේදාස රාජපක්ෂ මහත්මයාම තමයි මේක ආයාපව විශාල ආන්දෝලනයක් ඇති වෙන ආකාරයක කතාවක් කරනවා. මිලියන් 250ක් අත යට ගණදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා ශ්‍රී ලාංකිකයෙකුට. සාමාන්‍ය ව්‍යවහාරය දන්නවා දැන් බස් ස්ටෑන්ඩ් එකක පොකට් එකක් ගහපුවාම ජනතාව හොරාල්ලන්න එළවනකොට හොරත් අන්න හොරු අල්ලපන් කියලා හොරත් හොරා අල්ලන්න දුවන ජනතාවත් එක්ක හොරත් දුවනවා අන්න හොරු අල්ලමු කියලා. මට දැනෙන්නේ එක්ක විජේදාස රාජපක්ෂ මහත්තයා අර පොලේ පොකට් එකක් ගහලා දුවන හොරා මේක විවාදයට යනවද නැද්ද කියලා ඔබතුමා තීන්දුවක් දෙන්න. ඔය ඩොලර් මිලියන 250 කතා දුන්නේ තමුන්නාන්සේලගේ മന്ത്രി අජිත් මාන්නා පෙරුම. ඕනනම් දෙන්න මේ තියෙන්නේ සාක්කි. ඔබතුමාගේ යෝජනාව ස්ථිර කරෙත් නෑ තාම. ස්ථිර කරනවා මගේ කතාව කරලා ඉවරනාට පස්සේ ඔබතුමා පිළිගන්න ඕනේ මේකේ සම්පූර්ණ වැඩේ අවුල් කළේ කවුද කියන එක. සියලුම පක්ෂ නායකයින්ට මේ අවස්ථාවේ අපි රැස්වීමකට කැඳවනවා. කතා කරලා මේ ගැන තීරණයක් කරමු. තීරණයක් කළා සභාව නැවත රැස්වීම විනාඩි 10කින්. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.